ශ්‍රී ලංකාවේ අපි ප්‍රධාන ආහාරයේ විදිහට බත් තුන් වේලටම ගන්නා ජාතියක්. නමුත් අදවන විට සහල් මිල රොකට් වේගයෙන් ඉහළ යමින් පවතිනවා. ඊට ප්‍රධානම හේතුව පොහොර ගැටලුවයි. අස්වනු නොලැබීම, අස්වනු බාලවීම හා වගා ප්‍රමාද වීම මෙන්ම ගොවීන් වගාවෙන් ඉවත්වීම මෙම පළදාව පහත වැටීමට හේතු වෙලා. කිරිපිටි ගෑස් මෙන්ම ඉදිරියේදී සහල් වලටත් පොලිමේ ඉන්න සිදුවන කාලයක් උදා විය හැකි බව එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය පවසනවා. ඉදිරියේදී සහල් කිලෝවක් රුපියල් 300ක් පමණ විය හැකි බවටයි ඔවුන් අනතුරු අඟවන්නේ. පහුගිය සති දෙක තුන ඇතුළතදී සහල් කිලෝයක විශේෂයෙන් නාඩු සහල් කිලෝයක රුපියල් 20කට පමණ මිලකින් ඉහළ ගියා. ඒකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ පොහොර අර්බුදයත් එක්ක අස්වැන්න අඩුවීම සහ වාරයේ සිද්ධ වෙච්ච මේ තත්ත්වයට එක්ක ගත්තයින් පස්සේ ලබන මාසේ අන්තිම වෙද්දී ලංකාවේ ඇතුලේ විශාල සහල්ලිගයක් ඇති වෙන්න පුළුවන් අර කිරිපිටි කිරිපිටි ගෑස් වගේම පෝලිං ඇති වෙන්න පුළුවන් ආණ්ඩුවට සිද්ධ වෙයි මේ අවුරුද්ද තුලදී සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 8ක් නැත්නම් ලක්ෂ 10ක් විතර ආනයනය කරන්න ඒ වගේම අපි දැක්ක ආණ්ඩුව කියනවා ගොවියට වී කිලෝ එකක් වෙන රුපියල් 75ක මුදලක් දෙනවා කියලා වල්ලා වෙළඳපොලේ වී කිලෝ එකක් පුද්ගලික අංශයෙන් රුපියල් 95ට මිලට ගන්නවා අපිට තේරෙන විදිහට වී කිලෝ එක මිල ඊළඟ දවස් කීපෙදී ලකන්නේදීත් මේ පොහොර අර්බුදය විසඳ ගන්න බැරි වුණොත් मेपारोर මේ අතර ගාල්ල යක්කල මුල්ල නැවුම්ගල තේවගා කරුවන් තේවගාවට සුදුසු පොහොර ඉල්ලා ඊයේ රාත්‍රියේ පන්දන් දැල්වමින් විරෝධතාවයක නිරත වුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.